සුබ සන්ධ්‍යාවක්. ඔබෙක් වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම කුෂාණි කෞශල්‍ය. ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. පූජිත්තා හේමසිරි CID අත්අඩංගුවට. සංචාරයට සුදුසුම රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට. ජාත්‍යන්තරයේ තක්සේරුවක්. තමා ජනපති දුරේට පත් වූයේ රටත් ජනතාවත් ආරක්ෂා කිරීමට බව ජනපති කියයි. පාස්කු ප්‍රහාරයෙන් පසුවත් සංවර්ධනය එලෙසමයි අගමැතිගෙන් ප්‍රකාශයක්. ජලයෙන් වැසුණු මුම්බායි නගරය. පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව නීතිපති උපදෙස් මත පොලිස්පති පූජි ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව ගරු නීතිපතිතුමාගෙන් ලැබුණු උපදෙස් අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙනුත් දැනට අනිවාර්ය නිවාඩු මත සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙනුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට දින කිහිපයකට කලින් විමර්ශනයක් ආරම්භ කළා. ඒ විමර්ශනය අනුව අද පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔවුන් දෙදෙනාට දැනුම් දීලා තිබුණා. නමුත් ඔවුන් දෙදෙනා අද එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැහැ. මේ දෙදෙනාගෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලටත්, පූජිත් ජයසුන්දර මහතා පොලිස් රෝහලටත් ඇතුළත්ව තිබෙන බවට දැනුවත් වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් දෙකක් මේ රෝහල් දෙකට අද පිටත් කර යවුවා අද දහවල් වන විට. එහිදී ඒ අදාළ වෛද්‍යවරුන්ට දැනුම් දීමෙන් අනතුරුව හේමසිරි ප්‍රනාන්දු මහතාවත් පූජිත් ජයසුන්දර මහතාවත් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළා. මේ වන විට ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ නිලධාරීන්ගේ බාරේ එම රෝහල් දෙකේ පසු වෙනවා. මේ වසරේ සංචාරයට සුදුසුම රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් බව ලොව ප්‍රකට ලෝන්ලි ප්ලැනට් සඟරාව යළි අවධාරණය කරනවා. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව එම තත්ත්වය හිමිකර ගැනීමට සමත්වීම විශේෂත්වයක්. ලෝන්ලි ප්ලැනට් සඟරාව සිය නවතම ලිපියේ මේ බව සඳහන් කර තිබෙනවා. ලොව විශාලතම සංචාරක මගපෙන්වීම් ප්‍රකාශකයා ලෙස හැඳින්වෙන්නේ ලෝන්ලි ප්ලැනට් සඟරාවයි. පසුගිය වසරේදී බෙස්ට් ඉන් ට්‍රැවල් 2019 කෘතියට අනුව මේ වසරේ සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාව ලෙස නම් කර තිබුණා. අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සැලකිය යුතු පසුබෑමකට ලක් වුණා. මෙවැනි කනකාටුදායක තත්ත්වයකට මුහුණ දුන්නද මේ වසරේ සංචාරයට හොඳම රටවල් අතර මුල් ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන බවයි ලෝන්ලි ප්ලැනට් සඟරාවේ නවතම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ. මෙම වසරේ සංචාරය සඳහා වන හොඳම රටවල් 10 අතර දෙවන ස්ථානය ජර්මනීටත්, තුන්වන ස්ථානය සිම්බාබ්වේ දේශයටත් හිමිව තිබෙනවා. පැනමාව, කිර්ගිස්ථානය, ජෝර්දානය, ඉන්දුනීසියාව, බෙල්රුස්, සාවටොමේ, ප්‍රින්සිපේ සහ බේලිසෙන රටවල් පිළිවෙලින් සෙසු ස්ථාන බවට පත්ව තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී මාස 3ක් ගතවීමටත් පෙර ශ්‍රී ලංකාව ලැබූ මෙම තත්ත්වය විශාල ජයග්‍රහණයක් වනවා. සිද්ධිය පිළිබඳ නිසි විමර්ශන සිදු කිරීම මෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීම ඊට හේතුවයි. එමෙන්ම රජය සංචාරක ක්ෂේත්‍රයට සහන සැලසීමද මෙවැනි ප්‍රගතියක් අත්කර ගැනීම කෙරෙහි ඍජු ලෙස බලපෑති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. මේ අතර පසුගිය සති කිහිපය තුළ දිවයිනට පැමිණි සංචාරකයන්ගේ කැපිය පෙනෙන වැඩිවීමක් දක්නට ලැබුණා. මේ දිනවල අනුරාධපුරය හා පොළොන්නරුව මෙන්ම සීගිරි ආදී ඓතිහාසික සිද්ධස්ථාන දැකබලා ගැනීමට සංචාරකින් වැඩි වශයෙන් එක්ව සිටිනවා. තමන් ඉතා කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ සංචාරයට එක්ව සිටින බවයි එම සංචාරකින් ප්‍රකාශ කළේ. We come from Spain. We came to Sri Lanka because the people is very
welcoming and very nice, and we're not scared at all. So we would encourage people to come visit Sri Lanka again because it's a beautiful country. And the hello, I'm from. This is a beautiful country. It's really safe to travel around. People are really kind. I recommend everyone to come and enjoy of this beautiful country. ඒගොල්ලෝ කියනවා මේ පස් මේ තත්ත්වය බොහොම හොඳයි. ඒ කියන්නේ අපි ඔය යනකොට චෙක් කරන්නේ චෙක් කරනවා හොටෙල්ස් වල. ඒ උනාට ඒක ඇත්තට ලොකු දෙයක් නෙමෙයි. ඒගොල්ලන් කැමති කියලා එන්න මේගොල්ලන්ගේ යාළුවන්ටත් ඒගොල්ලෝ ආපහු ගිහිලා රෙකමන්ඩ් කරනවා කියලා ලංකාවේ ටුවර් කරන්න කියලා. ඉතින් ඒගොල්ලෝ බොහොම සන්තෝසයි මේ ලංකාවේ තියෙන මේ වාතාවරණය මේ හරි පීස්ෆුල්. පෝසන් පොහෙන් පස්සේ අපි දැක්ක එහෙ ක්‍රමික වර්ධනය ඇත්තටම අපේ රටේ ආරක්ෂාව අපේ ආරක්ෂක අංශ විසින් තහවුරු කරලා තියෙන්නේ. ඒ නිසා දේශීය විදේශීය ජනතාවට කිසිදු බියකින් තොරව අපේ භූමිය අපේ ස්මාරක නැරඹීමට වන්දනාමාන කිරීමට පැමිණෙන ලෙස මම ගෞරවයෙන් ආරාධනා කරනවා. පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩසටහන් රාශියක් ආරක්ෂක අංශ පොලිසිය ඒ වගේම අපේ ආරක්ෂක අංශ සියල්ල කැපවීමෙන් කටයුතු කරනවා. තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වයේ දූෂිතයන් ආරක්ෂා කිරීමට නොව රටත් ජනතාවත් ආරක්ෂා කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොළොන්නරුව සිරිපුර මධ්‍යමහා විද්‍යාලයේ පැවති මහවැලි ජනපදිකයින් වෙත ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වමිනුයි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. 2015 ජනවාරියට මාව බලයට පත්කිරුවේ දූෂණය වංචාව නැති කරන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න. පහුගිය ආණ්ඩුවේ වැරදි කරපු අයට හොයලා දඬුවම් දෙන්නත් මම පහුගිය ආණ්ඩුවටත් විරුද්ධව ජනාධිපති කොමිසමක් පත්කිරුවා. මේ ආණ්ඩුවේ වැරදි වංචා දූෂණ කරන අයගේ වැරදි හොයන්නත් මම වංචා දූෂණ ජනාධිපති කොමිසමක් පත් කළා. ලංකාවේ එකම ජනාධිපතිවරයා කලින් ආණ්ඩුවේ දූෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරපු තමන්ගේ ආණ්ඩුවේ වංචා දූෂණ නැති කරන්න ජනාධිපති කොමිසමක් පත් කරපු. ඇයි ඒ? මට ආණ්ඩුවේද විපක්ෂයේද කියලා ප්‍රශ්නයක් නැහැ. වැරදි කරනවා නම් දඬුවම් දෙන්න ඕනේ. මට ඔය හැම කෙනාම බනින්නේ ඔය නිවැරදි කරුණු නොදැන. මම ආවේ කවුරුවත් රකින්න නෙවෙයි මම ආවේ රට රකින්න. මම ආවේ ජනතාව රකින්න. ඒක නිසා හොරකම දූෂණය වංචාව නාස්තිය අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා කෑම මේවා අහිංසක දුප්පත් ගොවියගේ බලපත්‍රයට ඔප්පුවට රුපියල් 500ක් 1000ක් 5000ක් 10000ක් ගන්නවා වගේම ඉහළ දේශපාලන නායකයෝ කෝටි ප්‍රකෝටි ගණන්වල මංකොල්ල හොරකම් දූෂණ වංචා කරනකොට මට බලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඔය ඔක්කොටම කොමිෂන් දැම්මා. දැන් අද මට ගෙනල්ලා බාර දුන්නා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පිළිබඳව මම පත් කරපු ජනාධිපති කොමිෂන් වාර්තාව කොමිෂන් සභාව අද මට දවාලේ ගෙනත් දුන්නා. ඒ වාර්තාව මම බාරගත්තා. ඒකෙත් තියෙනවා හොඳ හොඳ සෙල්ලම්. ඒවත් හෙට අනිද්දා මම වාර්තාව එලි දක්වනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එතකොට මේ සියලු දේවල් වලදී මම මගේ අවංක ප්‍රතිපත්තිය පැහැදිලි කරලා තිබෙනවා. ඉඩම් ඔප්පු 8000ක සංඛ්‍යාවක් ජනාධිපතිතුමා අතින් මෙහිදී ප්‍රදානය කෙරුණා. මහවැලි සීකලාපයේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් දෙහිඅත්තකන්නියේ ඉදිකළ මහවැලි මන්සල සංචාරක නිවාසයේ විවෘත කෙරුණේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාස්කෝ ප්‍රහාරයෙන් පසුවද සංවර්ධන කටයුතු නොනවත්වා ඉදිරියට සිදු කරගෙන ගිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම සංවර්ධන කටයුතු වේගවත් කිරීමට පියවරගත් බවයි සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයින්ට රුපියල් මිලියන 180ක් ප්‍රදානය කිරීමේ උත්සවය අරලියගහ මන්දිරයේදී අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය එක්ව එය සංවිධාන කර තිබුණා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකින්ම එක් ජයග්‍රාහකයෙකු තෝරා ගැනීමටයි කටයුතු කර තිබුණේ. සමෘද්ධි නිවාස ලොතරැයි දිනුමැදීමේ වැඩසටහන යටතේ මේ දක්වා ලබා දී ඇති නිවාස සංඛ්‍යාව 28,934ක්. දිනුමැදීම හරහා මසකට නිවාස 331ක් ලබා දීම මේ යටතේ සිදුවනවා. මේක අපි ආරම්භ කළේ 2002 දී. මම අගමැති හිටපු කාලෙදී එදා ආරම්භ කළා මේ ලොතරැයි වලින් ගෙවල් හදලා ඒ ජයග්‍රහණියට දෙන්න ආරම්භ කළා. ඒත් මේ කාලෙ තුලදී සාමාන්‍යයෙන් වර්ෂයකට ඉදිකරේ ගෙවල් 1700ක් 1800ක්. දැන් ඒක වෙනස් කළා විශේෂයෙන්ම ඒවැ හතර ගුණයක් පහ ගුණයක් වර්ෂයකට නිවාස වර්ෂයකට ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. ජයග්‍රහණ කරන සංඛ්‍යාව තවත් වැඩි වෙනවා. මින් පස්සේ වර්ෂයකට
නිවාස 8000ක් දෙන වැඩසටහනක් තමයි දයා ගමගේ ඇමතිතුමා දැන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මම එකක් කියන්න කැමතියි. මේ අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳන් කිසිම වැඩසටහනක් වැටෙන්න ඉඩ නොදී අපි ඉදිරියට ගෙනිච්චා කියලා. අපි මූණ දුන්න ප්‍රශ්න අපි ආරම්භ කරේ ගිය අවුරුද්දේ අවසන් කරේ අගමැති කමින්ගුත් අයින් වෙලා. අයින් කළා. ඇමති කංගවලින්ගුත් අයින් කළා. කවුරුත් හිතුවේ නෑ ආපහු ආවිල්ලා මේ වැඩ කටයුතු කරයි කියලා. ඒත් මම එදා අපේ මන්ත්‍රීනි ඇමතිවරු කිව්වා අපි මේ තනතුරු ආපහු බාරගත්තාන් පස්සේ ඉස්සරට වඩා දෙගුණයක් වේගයෙන් වැඩ කරන්න. අපි කරපු වැඩ කටයුතු හොඳයි. බලන්න අපි නිවාස ඇදුවා. නිවාස අමාත්‍යාංශයෙන් ග්‍රාමීය උදාගම් ව්‍යාපාර ගෙනිච්චා. එතුමා පළවෙනි වතාවට වතුකරේ නිවාස ඇදුවා. නගරවල ඉන්න අඩු ආදායම්ලාභීන්ට තට්ටු නිවාස හදලා දුන්නා. මේ ඔක්කොම කළා මම අන්තිමට බාරගත්ත උතුරු නැගෙනහිර යලි පදිංචි කරවන්නට නිවාස 17000ක් ඉදි කරා. මේ බෝම්බේ නිසාවත් වැඩ නවත්තන්න නැතුව අපි ශීඝ්‍රයෙන් වැඩ කටයුතු කරලා තියෙනවා. මම ඇමතිවරුන්ට කියලා තියෙන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් මාස වෙනකොට වැඩසටහන් සියල්ලම අවසන් කරන්න කියලා. අලුත් වැඩසටහන් කීපයක් අපි ඇතුල් කරලා තියෙන්නේ. දැන් මේවා තමයි ඊළඟ මාස කීපෙදි ක්‍රියාත්මක කරන්නේ. අපි විශාල සමාජ ආයෝජනයක් මේ රටේ ගිය අවුරුදු 5 කළා තියෙනවා. ඒ සමාජ ආයෝජන උඩ තමයි අපි ඊළඟට ආර්ථික දියුණුව ආයෝජනය ඇති කරන්න ඉන්නේ. මේ යන වේගය අඩු කරන්නේ ඒ ඊළඟ මාස කීපෙදි මේ සංවර්ධන වේගය තවත් වැඩි කරනවා. ඒ මුදල් ටිකත් අපි සංවර්ධනයේ සඳහා යොදවනවා කියලා ප්‍රකාශ කරමින් මගේ වචන සමර්පණය මම මේ අවසන් කරනවා. අමාත්‍ය දයාගමගේ මහතාද මෙහිදී අදහස් දැක්වුවා. එදා ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒ ඇඟලුම් කම්මල් ව්‍යාපෘතිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන්නා. එදා ඇඟලුම් කම්මල් දානකොට නොඑක් කතා විපක්ෂයෙන් දන් කිව්වා. නමුත් එදා අපනයන ආදායම 10%ක් තිබුණ එක 54%ක් වෙනකන් අපිට වැඩි කරන්නට පුළුවන් වුණා. අදත් අපේ රටේ අපනයන ආදායමේ 43%ක් අපි ලබා ගන්නේ ඇඟලුම් කර්මාන්තය තුලින්. පහුගිය රජයේ කාලේ මොනවද කරේ? නොඑකුත් ආකාරයේ තමුන්නාන්සේලා සම්දර්ශන දැක්කා. බෝඩ් ගහන්න විතරක් කෝටි ගණන් වියදම් කරා. මුළු රටම ණය කරලා අන්තිමට සුදු අලි ව්‍යාපෘති අපේ රට තුල ගොඩනැගුණා. එක්සත් ජාතික පක්ෂය කවදාක්වත් දුප්පතින් වැඩි කරපු පක්ෂයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ හැමදාම හිතුවේ නැති බැරි අය කොහොමද අපි ඇති හැකිය අය බවට පත් කරන්නේ කියන තේමාව. ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. හිටපු අමාත්‍ය රිචාඩ් බදුදීන් මහතා කට උත්තරයක් ලබා දීම සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසයට අද පැමිණියා. පැය දෙකක කාලයක් කට උත්තර ලබා දුන් එම මහතා මාධ්‍ය යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දුන්නා. මට විරුද්ධව බොරු චෝදනාවල් එල්ල කරපු මාධ්‍ය ප්‍රකාශ කිහිපයක් තිබුණා. ඒකට විරුද්ධව මම පැමිණිලා දාලා තිබුණා. ඒ පෙමිල්ල සම්බන්ධව වැඩි විස්තර ලබා ගැනීම සඳහා මට ආරාධනා කරලා තිබුණා. ඒ සඳහා ඉල්ලපු වැඩි විස්තර ලබා දුන්නා. ඒ කියන්නේ විමල් වීරවංශ මහතාලා දාපු පෙමිණිලේ විමල් වීරවංශ මන්දරතුමා ලබා දුන්න එතුමා චෝදනා සතොස වාහන පාවිච්චි කරා කියලා චෝදනා ඉල්ලා කරලා තිබුණා. ඒකට විරුද්ධව දෙම්මා. තෙමින් කසබා වතුමන් විදහාස් කරත් උතුමා ගන්න කියාපාරු දුන්න ඉස්සරහට. මම කිසිම වැරදක් කරපු නැති මන්ත්‍රීවරයා. මම පක්ෂ නායකෙක්, ජනතාවට සේවය කරන කෙනෙක්. පාස්කු ඉරිදා සිද්ධි දවසේ ඉඳලා ඒකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාට දඩුවම දෙන්න ඕන කියලා මතේ ඉන්න කෙනෙක්. ඒකට ගේවිච්ච සියලු දෙනාටම උපරිම දඩුව දෙන්න ඕන කියලා මතේ තමයි මම ඉන්නේ. මම ඇතුළු මගේ සමාජය අපි ඔක්කොම එකතු වෙලා ඒකට සම්බන්ධ වෙච්ච අයට දඩුවම ලබා දීම සඳහා උපරිම වැඩ කටයුතු කරනවා. ඒතර කවද්ද අපිත් දුර බාර ගන්න? වර්තනගේ නාට්‍ය. ඒක ඇත්තට හදිසි නෑ අපිට. ඒ කියන්නේ දැන් ඔබතුමාලා තීන්දුවක් ගන්නවා කියලා කිව්වනේ. දැන් මේ නිදොස් තුනොත් CID එකෙන් දැන් ඔබතුමාලා අපි කිසිම වැරදක් කරලා නෑ. නමුත් රට වෙනුවෙන් එදා ඔබ දන්නවා රතන හිමි ස්වාමියාංශ ගිහිල්ලා උපවාස කරලා ඒ ස්වාමියාංශ උපකාශ කරපු වෙලාවදී තව ස්වාමියාංශ ගිහිල්ලා මේ රටම ගිනි ගන්නවා රටම සැලකිලිකට යනවා කියලා කියපු වෙලාවදී අපි බැලුවා අපේ රට විනාශ කරන්න නැතුව අපේ රටට තියෙන කීර්ති නාමය නැති කරන්න නැතුව අපේ සංචාරකය විනාශ කරන්න නැතුව අපේ රට ඇතුළ සිංහල මුස්ලිම් දෙමළ ජනතාව සහජීවනයෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙනවා කියලා ඒ මතය ඇති කරන්න ඕන කියලා ආසාවට තමයි අපි මේ රට වෙනුවෙන් එදා ඉල්ලා අස්සුණා. ඔය CID එකෙන් කිව්වනේ වරදක් කරලා නැහැ කියලා. ඒ කියන්නේ ඔප්පු වෙලා නැහැ කියලා. ඒතකොට ඔබතුමාට දැන් බාර ගන්න පුළුවන් නේද? ඔයාට එච්චර අදිසිද? නෑ. අපේ කාලේ
බන්ධනාගාර කොමසාරිස්වරයා මරණ තඩුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකළ රීට් පෙත්සමේ වැඩිදුර විභාගය හෙට දිනට කල් තැබීමට අභියාචනාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළා. මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා ඊට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කළා. මෙම පෙත්සම මගින් ජනාධිපතිවරයාගේ තීරණයක් අභියෝගයට ලක් කර ඇති බැවින් අභියාචනාධිකරණයට එය විභාග කිරීමට බලයක් නොමැති බවට නීතිපතිවරයා මූලික විරෝධතා ඉදිරිපත් කළා. කෙසේ වෙතත් මෙම පෙත්සම මගින් අභියෝගයට ලක් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තීරණය නොවන බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයා ගෙන ඇති තීරණය පමණක් බව පෙත්සම් කරුගේ නීතිඥයා අධිකරණයට දැනුම් දුන්නා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මෙම සතිය තුල සිදු නොකරන බවට බන්ධනාගාර කොමසාරිස්වරයා පසුගිය සිකුරාදා අභියාචනාධිකරණයේදී කියා සිටියා. මාධ්‍යවේදී මලින්ද සෙනවිරත්න මහතා ගොනු කළ මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා වෙත නිකුත් කරන ලෙසයි. මේ වන විට මරණ දඬුවම නියම වී සිටින පුද්ගලයන් හතර දෙනෙකු සම්බන්ධයෙන් එය ක්‍රියාත්මක කිරීම සඳහා තමා අත්සන් කර ඇති බවට ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කර ඇති බව පෙත්සම් කරු පවසනවා. ඒ තුළින් මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි පෙත්සම් කරු තවදුරටත් පවසන්නේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට ප්‍රංශ තානාපති කාර්යාලයේද සිය කනස්සල්ල පළ කර තිබෙනවා. වසර 43ක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ මරණ දඬනය ක්‍රියාත්මක නොවූ තත්ත්වයක් තුළ එය තවදුරටත් පවත්වාගෙන යාම යහපත් බවයි ප්‍රංශ තානාපති කාර්යාලය තවදුරටත් පෙන්වා දෙන්නේ. මාස 6කට පෙර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී මරණීය දඬනය භාවිත කිරීම පිළිබඳ විශ්වීය තහනමක් ඉල්ලා තිබූ යෝජනාවට ශ්‍රී ලංකාව සහය පළ කළ බව තානාපති කාර්යාලය පෙන්වා දෙනවා. මේ අතර මරණ දඬුවම පිළිබඳ ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා. මරණ දඬුවම ක්‍රියාත්මක වන රටක් බවට අපි රට නැවත පත් කරගත්තොත් එහෙම සමහර රටවල් අපිත් එක්ක ඔය උදර්පණ නීති වගේ දේවල් වලට එකතු වෙන්නේ නැහැ. එතකොට අපිට ඇත්තරම මේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ජාත්‍යන්තර තස්තවාදී වගේ ඒ වගේ ජාත්‍යන්තර සහයෝගයෙන් කරන්න තියෙන දේවල් වලට උදව්වක් නෙවෙයි මේකෙන් වෙන්නේ. වැටබැඳීමක් තමයි මේකෙන් වෙන්නේ. ඒ නිසා ඇත්තටම මේක රටේ ගෞරවයේ කෙලසෙන තීන්දුවක්. අධිකාරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනේ කියන ඒ ස්ථාවරයේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ ගරු අග්‍රාමාත්‍යතුමා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනේ නැහැ කියන තාවරේ ඉන්නවා. අපි කතිකාවක් මේ රටේ ඇතුලේ ඇති කරලා යම් කිසි තීරණයකට එළඹෙන එක අපි විශේෂයෙන්ම පිළිගන්නවා. මරණ දඬනේ තීන්දුවක් දෙනකොට ඒක හරියටම නිවැරදිව ඒ තීන්දුව එනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මරණ දඬුවමින් පමණක් සියලු අපරාධ අඩු කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපි හතර දෙනෙක් විතරක් කොහොම තෝරගන්නවද කියන එකත් ගැටලුවක් තියෙනවා. මේක දැන් අවුරුදු 46ක් විතරයි. මේක අත්හිටවලා තිබුණේ. නීතිය අනුව කොහොම තිබ්බත් ශිෂ්ට සම්පන්න ලෝකයේ අද මරණ දඬුවම එහෙම පිළිගන්නේ නැහැ මිනිස්සු අතර. මානව ගරුත්වයට කැලලක් ඒක. දැන් ජනාධිපතිවරයා කියන්නේ මද්ද්‍රව්‍ය ජාවාරම් වලට අවිචාරයට තමයි මේ මරණ දඬුවම දෙන්නේ කියලා. ඒකට මේ තෝරා ගැනීම නීතිමය අනුව කොහොමද වෙන්නේ කියන එක අපිට පැහැදිලිකමක් නැහැ අතර. 1979 ඉඳලා ලංකාවේ මේ දක්වා ක්‍රියාත්මක නොවුන මරණීය දඬනේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශාල කතිකාවතක් රට ඇතුලේ දැන් ඇති වෙලා තිබෙනවා. මූලික වශයෙන් අපේ බෞද්ධ රටක් විදිහට අපි කල්පනා කරලා තමයි අපි ප්‍රාණඝාතය කියන කාරණේ කල්පනා කරලා තමයි සාමාන්‍ය වශයෙන් මේ හැම ජනාධිපතිවරයෙක්ම මේ සම්බන්ධව එකඟතාවයට ආවේ. විශේෂයෙන් මමත් සිංහල බෞද්ධයෙක් විදිහටත් නීතිඥවරයෙක් විදිහටත් මගේ යම් අකමැත්තක් තියෙනවා මේ එල්ලා මැරීම පිළිබඳව. මොකද සිංහල බෞද්ධ විදිහට මේ ප්‍රාණඝාතය අනුමත කරන්නේ නැති නිසා. සුරින්දුනි කතරගම රකිමු සමගිදම තේමා කරගනිමින් කතරගම ඇසල මංගල්‍ය හෙට සිට 16 වෙනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එහි සියලු උතරතුරු ITN මාධ්‍ය ජාලය ඔස්සේ ගෙන ඒමට නියමිතයි. අවසන් මහා පෙරහැර සජීව ලෙස විකාශය කිරීමේ නිල මාධ්‍ය සත්කාරකත්වයේද ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. මෙම පෙරහැර මංගල්‍යයට සමගාමීව සිදුවන විවිධ සංස්කෘතිකාංග හා විචිත්‍රාංග පිළිබඳ දැනුවත් කිරීමද සිදුවනවා. මෙම ඇසල මංගල්‍යයට සමගාමීව ආරම්භ වී ඇති පාදයාත්‍රාවද මේ වන විට කතරගමට ළඟා වෙමින් පවතිනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ චතුර සමරකෝන්.
ජීවිත යහපත් බලාපොරොත්තු ක්‍රමක්‍රමයෙන් ඉලක්කය වෙත ළඟාවන විට ජීවිතයේ ඒ සතුට ඔබත් භුක්ති විඳින්නට ඇති. පසුගිය 27 වෙනිදා කුමන ජාතික වනෝද්‍යාන ප්‍රධාන පිවිසුමෙන් මේ පාදයාත්‍රාව මේ වනගත ප්‍රදේශයට ප්‍රවිෂ්ඨ වුණා. මේ බැතිමතුන් ක්‍රමක්‍රමයෙන් දින ගණනාවක් මුළුල්ලේ කිලෝමීටර 75කට ආසන්න දුර ප්‍රමාණයක් ගෙවා දමමින් ඊයේ සන්ධ්‍යාවේදී මේ යාල වනෝද්‍යානයේ යාල මහ වනවැද මීගස්තැන්න ප්‍රදේශයේ මැණිගඟ අසබඩ රාත්‍රී නවාතැන ගත කිරීම සඳහා යොදා ගන්න ආකාරය අපිට දක්නට ලැබුණා. ඒ වගේම තමයි ඔවුන් විශේෂයෙන්ම මේ ස්ථානයේදී වාර්ෂිකව තවත් සුවිශේෂිත වූ කාර්යයක් සිදු කරනවා. ඒ තමයි මේ 4-3 ප්‍රමාණයක් මේ දුරින් 4-3 ප්‍රමාණයක් ගෙවා දැමීමේ ප්‍රීතිය සැමරීමටත් මේ ස්ථානය යොදා ගන්නවා. ඊයේ සන්ධ්‍යාවේදී අපිට දක්නට ලැබුණා භජන් ගීත ගායනා කරමින්, ඒ වගේම තමයි දෙවියන් වෙනුවෙන් ගායනා කරනු ලබන ගීතිකා ගායනා කරමින් මේ ස්ථානයේදී සියලු දෙනා එකටත් වැල් බැඳ ගනිමින් මේ සතුට භුක්ති විඳින ආකාරය. ඒ වගේම තමයි ඔබට යම් ආකාරයක ගැටලුවක් ඇති වෙන්නට පුළුවන් මේ වනගත ප්‍රදේශයේ හරහා තිබෙන ගමන් මාර්ගය ඇයි මේ පාගමන සඳහා යොදාගත්තේ කියන කාරණාව පිළිබඳව. පුරාවෘත්තවල ඒ වගේම තමයි ජනප්‍රවාදවල සඳහන් වන ආකාරයට කඳ සුරිඳුන් එහෙම නැත්නම් ස්කන්ද කුමාරයා ලංකාවට ගොඩ බැස්සා කියලා සඳහන් වෙනවා වල්ලි අම්මා සමගින් ඔකඳ දේවාලය ආශ්‍රිත ප්‍රදේශයට. ඉන් අනතුරුව වර්තමානයේ කතරගම දෙවියන්ගේ නිවහන බවට පත් වෙලා තිබෙන කතරගම ප්‍රදේශයට ගමන් ගත්තා යැයි විශ්වාස කරන්නේ මේ ප්‍රදේශය හරහා. ඒ නිසා වසර සිය ගණනක් මුළුල්ලේ මේ බැතිමතුන් මේ ප්‍රදේශයේ තමයි යොදාගන්නේ පාගමන සඳහා ඔවුන්ගේ භක්තිය බාරහාර ඔප්පු කිරීම සඳහා පාදයාත්‍රාව ගමන් කිරීම සඳහා. ඒ වගේම තමයි අද මේ මැණිගඟ අසබඩින් පිටත් වන මේ බැතිමතුන් බලාපොරොත්තු වෙනවා වරහන ප්‍රදේශය දක්වා ගමන් කරන්නට. ඉන් අනතුරුව ක්‍රමක්‍රමයෙන් ඔවුන් ඉදිරියට ගමන් කරනවා ජනාකීර්ණ ප්‍රදේශය දක්වා ප්‍රවේශ වීම සඳහා. හෙට ආරම්භ කිරීම සඳහා නියමිතව තිබෙන 2019 රුහුණු කතරගම මහදේවාලයේ පෙරහැර මංගල්‍යයට සහභාගී වීම සඳහා තමයි ඔවුන් මේ ආකාරයෙන් බලාපොරොත්තු සහිතව ගමන් කරමින් මේ වනය තරණය කරමින් ඉදිරියට ගමන් කරන්නේ. ඒ වගේම ITN ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු තොරතුරු ඔබ වෙත අරගෙන එන්නට. ITN වෙනුවෙන් ගෑන් සංජය, සුරේෂ්, වේලරත්න, පසිඳු දීමන්ත සමගින් මම චතුර සමරකෝන් කඳ සුරිඳු වන්දනා පාදයාත්‍රාවේ සිට. ශ්‍රී ලංකාව තුළ ඇමරිකා කදවරක් පිහිටුවීමේ කිසිදු සැලැස්මක් හෝ ඕමනාවක් නැති බව ඇමරිකාව පවසනවා. ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ඇලේනා බී ටෙප්‍රිට්ස් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. දෙරට අතර අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම හෙවත් සෝෆා ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට හානිවන බවට පළවෙන වාර්තා අසත්‍ය බවයි එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. සාකච්ඡා කරමින් පවතින මෙම ගිවිසුමේ අරමුණ සහයෝගිතාව පමණක් බව අවධාරණය කරන ඇය ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට සම්පූර්ණයෙන් ගරු කරන බවද සඳහන් කර තිබෙනවා. අනුන්ට ඇඟිල්ල දිඟු කිරීමට පෙර තමන් සුදුසු ස්ථාවරෙහි පිහිටා කටයුතු කළ යුතුයි යන ප්‍රතිපත්තිය අකුරටම පිළිපදින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී සංවර්ධන ව්‍යාපෘති කිහිපයක කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සසුනට අරුණ වැඩසටහන යටතේ අනුරාධපුරයේ මිහින්තලේ රජමහා විහාරස්ථානයේ රුපියල් 1,2380ක් වැය කරමින් සංවර්ධන වැඩසටහන් සිදු කෙරෙනවා. මිහින්තලේ මහා සෑය ඇතුළු ස්තූපවල තින්ත ආලේප කිරීම, මිහිදු හිමි සෑ මළුව පුළුල් කිරීම හා සංරක්ෂණය, ආරක්ෂිත වැට ඉදි කිරීම, ධර්මශාලා ගොඩනැගිල්ලේ දෙවන අදියර ආරම්භ කිරීම සහ මිහිදු හිමි සෑයේ ප්‍රසංස්කරණ කටයුතු ඇරඹීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරත්න ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදු කෙරෙනවා. මේ රටේ වැඩක් කෙරෙනකොට ඒ වැඩ කඩා කප්පල් කරන්නට යම් යම් කොට්ටාසයන් සිටිනවා. හැබැයි ආදර්ශමත් විදිහට අපි අපේ වැඩ කටයුතු ක්‍රියාත්මක කළොත් ඕනෑම අභියෝගයක් ජය අරගෙන ඉදිරියට යන්නට පුළුවන්. ලෞතර බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දේශනා කරේ අනුන්ට ඇඟිලි දික් කරන්නට පෙර තමන් සුදුසු තැන ඉඳගෙන සුදුසු ස්ථාවරයේ ඉඳ උපදේශ නියෝග ක්‍රියාත්මක කරන්නට ඕන. මේ වගේ සංවර්ධන ක්‍රියාදාමයන් රටවටේම ක්‍රියාත්මක වෙනකොට සිංහල බෞද්ධකම සුරකිමින් ඉදිරි ගමනක් ක්‍රියාත්මක වෙනකොට ඒවා පිළිබඳව ඊර්ෂ්‍යාවන් නැති වෙලා මේ කරන්නා වූ වැඩ කටයුතු නොරුස්සන කොට්ටාසයක් මේ ආගමික සිද්ධස්ථාන සංවර්ධනය වෙනවයි කියන එක බලාගෙන ඉන්න බැරි කාරණාවක් වෙනවා.
ඒ මොකද ඒ කණ්ඩායම් හැම විටම රටට කිව්වේ බුද්ධාගම පිරිහෙනවයි. ඒ පිළිබඳව රජයක් ආණ්ඩුවක් ඇමතිවරුන් කටයුතු කරන්න නැතේ කියලා. බුදු සසුන කතාවෙන් පමණක් නොවේ ක්‍රියාවෙනුත් අද ආරක්ෂා වෙන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියේ සඳහන් වෙලා තිබෙන බුද්ධාගමට ශක්තිමත් ස්ථාවරයක් ලබා දීමේ ඒ වචනමාලාව අද අපි මහ පොළොවේ ක්‍රියාත්මක කරනවා. රජයේ ගෙනුම් පිළිබඳ කාරක සභාවේ 3 වන වාර්තාව පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගිවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. 2017 මුදල් වර්ෂයේ පදනම් කර ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා. මෙම රජයේ ගිනුම් පිළිබඳ කාරක සභා වාර්තාවේ රජයේ විශේෂ වැය කිරීමේ ඒකක යටතේ ඉහළම කාර්යසාධනයක් දක්වා ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයයි. මෙම කාර්යාලයට ලකුණු 100ක් හිමිව තිබෙනවා. රජ අමාත්‍යංශ යටතේ ඉහළම කාර්යසාධනයක් දක්වා ඇත්තේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයයි. මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රජයේ දෙපාර්තමේන්තුව යටතේ ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කර තිබෙනවා. රාජ්‍ය ආයතන 838ක තොරතුරු ඇතුළත් වාර්තාවක් තමයි ඉදිරිපත් කරන ලැබුවේ. මේ ආයතන අතුරින් ආයතන 109ක් ගිහිමකට ලක් කරන්න පුළුවන් මට්ටමකට ඒ ආයතනවල ගිනුම් ක්‍රියාවලිය ශක්තිමත් වෙලා තිබෙනවා. 2015, 16, 17 කියන වර්ෂවල සමස්ත රාජ්‍ය ආයතනවල ගිනුම් ක්‍රියාවලියේ 25%ක වර්ධනයක් ළඟා කරගන්න පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk